Hero FM. Mati Rul. Giri, giri, giri biri, giri biri, giri biri, giri biri. Okadda bola ga andarra kukulo e giri biri ganne. Me giri biri raage alluwa. Giri biri raage? E mai. Nika ottiyo varo ditta di raage? Na me ting me nikan idala ma hariyanne ne on. What? මොකද ගාන්ඩර රොකකුල නිකන් ගල් රෝලට හවෙච්ච බිත්තරේ වගේ කට පඤ්ඤාරු ගහිලා ඈ නරේන්ද්‍රගෙන් උදේ පාන්දරම අහගත්තද කනේ පොට යන්න බල බම්ම පුරෝහිත අඬන්න බා මම්මේ අලුත් තනුවක් දදා හිටියේ සින්දුවකට සුරන් නරේන්ද්‍රයට දිරවන්නෙම නෑනේ මං සංගීත පරිශ්‍රණ කළ හොයාගන්න නව ස්වාගනී වලට දැන් ඔබට හිතෙන්නේ නැද්ද ගාන්ඩර්ව කුකුලෝ? ඔයිට වඩා හොඳයි මේසන් බාසුන් නැහැ කෙනෙකුට අත්තට දුන්නා නම් කියලා. අඩුගානේ තුන් මාස යනකොට හැන්ඩයි ළමයි අරගෙන බාස් කෙනෙක් වෙන්න තිබ්බනි. ඈ කොහෙද ඉතින්? උඹට තේරෙන්නේ නැහනේ මගේ සංගීතයේ තියෙන ගැඹුර. ගැඹුර? අනේ අනේ බං කුකුලෝ. ඔය උඹේ මරියානා ගාඩේ වගේ ගැඹුරු සංගීතෙන් මං කොරන අලු කාලක් කරන්න පුළුවන්ද බලපන් මං සුරන් නරේන්ද්‍රයවත් අල්ලි නටෝගෙන ඈ දේවින් නාන්සෙලා ටිකත් රුසබයට අඳගෙන නරේන්ද්‍ර ගෙදර පරිය වගේ ඉන්න ලස්සන මොකද්ද උඹ කිව්වේ ආපහු කියන් කාවදර අල්ලි නටෝගෙන ඉන්නවා කිව්වේ මංගල ස්විමින් පූල් ඇතුලේ රැඳී සිටිනවා. ඈ? එහෙමයි. එහෙමද?
ඔය කියන ඇත්තිය ආව බව මේ අපේ මේ අගමුල මාරුච්ච විස උන්නාන්සලට එහෙම ආරංචි වෙලා නැහැ නේද? නෑ නෑ තාම නැන්නේ. ඕන්නම් ගින්න දෙන්න. බා බා එන්නේ බා තාමලා අයින් වෙලා නැගා. අයියෝ. යමන් බලන්ට එන. මේ නරේන්ද්‍රයානේනි. ඊට කලින් අස්සම් කරන්න ඕන ගන්නෙ මේ. කෙටුම්පත් වගේ කොයි විවිධාන අනපනත් වගේ කුත් තියෙනවා අත්‍යවශ්‍ය මෙව්වා. උ. වීදි කරහන් කිව්වේ වැද්දට. හරිනේ. එන්නේ ඉතින් රාවි වහස්ති රාජයා වගේ තමයි. දැන් ඉතින් මෙයාව නවත්තන්න සක්‍රේටත් හම්බ වෙන්නේ. මේ නරේන්ද්‍රයානේනි. මේ 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 යම යම අදුගානි මගේ පඩි වැඩි වීමේ කොලේටවත් අනුමැතිය දෙන්නවත් බැරිද? බොට රදහටම පඩි නැති කර ගන්න ඕනද? නෑ 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 යයි 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 සුයින් බුලේ ගාවට යන්කෝ. නැත්තම් මෙයා මෙතන නහරයක් පුපුරව ගන්නවා. අම්ම බලයි යන්කෝ. අනින්න සුරෙන් නරේන්ද්‍රයානේනි අර ඉන්දියන් නිලිය අර ඉන්නේ. හා එයාද? ෂා මරුනේ. තනිකර පිපිච්ච පිච්ච මල වගේනේ බොල. එහෙමයි. මේ නංගි එන්නකො සුරන් නරේන්ද්‍රයාව එන්නකො. නමස්ටි ගෞරවයෙන් සුරන් නරේන්ද්‍රයානිනි. ආහා එතරොන්නේ. නිකන් සූ කියන්නකො. ඔව් නිකන් සූ කියන්නකො. මෙයාටත් ගෞරවෙත් දැක්ක ගමන් නිකන් සූ ගෑවෙනවා. ඒකයිඔ. ආහා එතරොන්නේ. නිකන් සූ කියන්නකො. ඔව් නිකන් සූ කියන්නකො. මෙයාටත් ගවුම් රෙද්ද දැක්ක ගමන් නිකන් සූ ගෑවෙනවා. ඒකයිඔ. මක්කට කිව්වේ? එහෙමයි. මේ ඉතින් කෙල්ලේ මේ නිලියක් කිව්වා නේද? ආ නිලියක්. නමේ මොකෝයි? වඳුරිකා සික් සික්. මොකක්? වඳුරිකා සික් සික්. වඳුරිකා සික් සික්. අහලා තියෙනවා අහලා තියෙනවා. ඔය පිටර් පටි වලේවත් ඉන්නවලු නේද? මං ඉන්නවා. ඉතින් මොකෑ මේ මා වුණ ගහන්න ඕනේ කියලා කීවයි කියන්නේ? මං ඉතින් ඉන්නවා සු. ආ ඉන්දියාවයි කිනිකම් ප්‍රාන්තේ සමහවුල් නිෂ්පාදනයේ කැටින චිත්‍රපටියක් කරන්නේ. ඕ ඒක හොඳයි ඒක හොඳයි. මේ ඉතින් ගිනිගම් ප්‍රාන්ත කිව්වහම තනිකර වලිවුඩ් පුරේ වගේ තමයි. ලොකේෂන් එහෙම එමක. ඒකද පුරවයිය කිව්වා. ඒක තමයි මං කිව්ව සපෝට් එක දෙන්නම් කියලා. ඔව් කිව්වා කිව්වා. ඉතින් සපෝට් එක නොදී බෑනේ නේද? තෑන්ක්ස්. මේ ඉතින් ඉතින් දැන් මොකද්ද ගන්න ඉතින් ඉන්න පිටරපටිය? සෝ අපි මෙහෙමයි. ඔව්. එහේ මේ දෙපෙත්තම නළු නිලිය ආරගෙන හොඳ ස්ටෝරි එකක් කරමු. මෙහෙන් ඕන්නේ. මෙහෙම මොකටද? නිලිය ටික හේරම එහෙම්ම ගෙන්නමු. නිලිය නම් ඔක්කොම මෙහෙන් කෙනෙහිකි. හේරම ගෙන්න ඕනේ. හැබැයි ඉතින් වියදම් වැඩිනේ. ඒ අදන්න මොනවද? ඒවා ඔක්කොම අපි බලා ගන්නම්. නේද පුරෝහිත? ඔව් අපට වියදම් ප්‍රශ්නයක් නෑ. අපට වියදම් ප්‍රශ්නිකුත් නෑ. ආදායම් ප්‍රශ්නිකුත් නෑ. අපට එමුකුත් නෑනේ. දැන් එතකොට මොකද්ද කිකිලියේ? මොකද්ද නම කිව්වේ? වඳුරිකා නේද? මොකද්ද ගහන්නේ? ඉට්ටෝරිය? මං හිතන් ඉන්නේ සූ. ඔව්. ඔන්නේ ඉන්දියන් ටයිම්ස් කිකිලියේ ගිනිගම් ප්‍රාන්තේ කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ආ. ඒකද ගිනිගම් ප්‍රාන්තේ කොල්ලගේ දෙමව්පිය විරුද්ධ වෙනවා. විරුද්ධ වෙනවා. ඒකයි දේව මං බලාගෙන කුඩු ගන්නවා. අනුග හිතින් මේ ඉට්ටෝරිය කියන්නේ තාම මේ නංගි. නෑ නෑ ස්ටෝරියට තියා මොකාට උනත් එහෙම සිද්ධ වෙන්න දෙන්නේ බෑනේ. ඔය නංගි කියාගෙන යන්න මේ භූතයා දන චිත්‍රපටි. ඉතින් ඕම විරුද්ධ වෙලා එයාලා කෙල්ලව උස්සන් ගිහලා මා කැලේ කල්කුවව කංගිනවා. ෂා ආ මරුව හොඳ දුක හිතෙන සින්දු ටිකක් එහෙම දාන්න පුළුවන් ඒවට. කල්ලනේ තනි වෙලා මනමාලිය ගොඩාක් වෙනුවට මේ නිලියෝ එහෙම අපට ඉන්දියාවෙන් ගෙන්නන්න වෙයි නේද? ඔව් ඔව් ගොඩක් වියදම් යනවා. අයියෝ ප්‍රශ්නයක් නැහැ. කොච්චර වියදම් ගියත් ඒගොල්ලෝ ආපහු යන්නේ නැහනේ. මෙහෙ ඉන්නවනේ නේ. නෑ නෑ ආපහු යනවා. ඒගොල්ලෝ එන්නේ රඟපාන්නේ විතරයි. නැතුව මෙහෙ බින්න බහින්නේ නෑනේ. ඒ වුණාට මේ අපි දිගින් දිගටම දෙරටවල් දෙකේ හවුල් චිත්‍රපට නිෂ්පාදනය කරනවා නම් එයාලට යන්න අවස්ථාවක් නැහැ නේ. කොරයි කොරයි නිෂ්පාදනය කොරයි. නොකරයි එහෙම. මොකද්ද මේ නම කිව්වේ? මට වඳුරේ සිස්සෙක් කිව්වා නේද? ඔව් වඳුරේ කියන්නේ.
දැන් මඳුරියේ දැන් එතකොට දැන් අපි කවදා විතරද මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නෙ මං නම් කියන්නේ ඕකට වීසම් කොන්න එක බොරු වෙලා බොරු කියන්නේ ඔව් ඔයිට වැඩිය හොඳ නැද්ද කොස්මතුළු පැකට් කරලා රටේ වන්න අපේ ගංගොඩේ නංගිලට අත හිත දෙන එක අනේ ඔබ දන්න ඉතියේදී අපේ සිනමා කර්මාන්තේ නගා හිටවන්න මීට වැඩිය ගම යන්නේ අපේ සිනමා කර්මාන්තේ නගා සිටවන්න නෙමෙයි ඔබතුමා ඔය දත ගන්නේ මේ ඉන්දියාවෙන් ආපු සිනමා නගාව නගා සිටවන්න ඔය හදන්නේ जनता सहोदर कला शिल्पिनी सलगंटी पुरोहित චිත්‍රපටියට වේදන් කරනවට බොරු විරුද්ධයක් දානකොට මම දැනගත්ත මේක බොගේ ඔගුලක් විත්තිය. මේ සමාව අවසර. කොහොමද දැනගත්තේ අපේ පුංචි අම්මගේ දුවෙක් කියන්නේ? ඈ? බලගේ පුංචි අම්මගේ මූණ මට මතක නැද්ද වං? සුරන්නරේන්ද්‍රයාණනි හලේ මොකද බල පුරෝහිත මේ ඇඹිටිල්ලෙක් වගේ බෑගිරි ගහන්නේ අවසරයි මොකද මේ හා මම මේ පුරෝහිත තනතුරෙන් ඉල්ලාස්සෙන්ද කියලා ඉතින් ඉල්ලාස්සයන් කවුද එපා කිව්වේ අනේ දැන් මොකටද බල අඬන්නේ අඬන්නේ ඔව් සීසා විසාල සේවාවක් දී පරදුවන තියල කරපු මම ඉල්ලාස්සල ගියාම ඔබතුමාට වෙන පාඩුව මේ කිට්ටුවට වරෙන් මට පොඩක් පයින් පාරක් දීලා දින මේ කිට්ටුවට වරෙන් ඕ දැනගන් මේ මාලිගාවේ සේරමල්ල රස්සාව දාලා ගියත් මම හැලෙන්නේ නැහැ ආන් එහෙමද වව් එනම් මං ඉලාස්සෙන්නේ නැහැ ඔය තේරුම්න්නේ නැරි මංගිකො මං ගියාම මෙතන කට්ටිය අමාරු වෙතේ කියලා අයියෝ හා හා මේ අපට අමාරු වෙනවා නම් තමයි බොහෝ සතුටු නේද නෑ ඉතින් ලොකු ගහක් ගැලෙව්වම එතන ලොකු වලක් පේන්න දෙන්නේ බෑන්නේ කනි වලක් නෑ නෑ බොහෝ වගේ කුණාටු ගහක් ගැලවිච්ච තැන වලට අපි කුණුරුදු දාලා ආනමාරු පැලයක් හිටව ගන්නවා වඳුරන්ට කන්න විතරක් ඒ කියන්නේ මගේ අගයක් නෑ ඔබතුමාට මේ පුරෝහිත කපුටෝ හරකගේ ඇඟේ එල්ලිලා ඉන්න කිනිතුල්ලා හිතනවා මම නැත්තම් හරකට පාළු ඇති කියලා හරක කිනිතුල්ලට අනේ ඔන්නේ කාලකන්ණියා ලේ ටිකක් බීපු දෙන් කියලා ඉන්න අරිනවා මිසක්කා ඌ ගැලවිලා හැලුණා කියලා තඹේකට මායින් කරන්නේ නෑ කමන්නේ ඔබතුමා හරක කියලා පිළිගත්තනේ මතේ ඇති නේ මම කිනුතුල්ලා කියලා පිළිගත්තා මං කිනුතුල්ලා නම් ඔබතුමා කවුද පුරාහිත එවයි කොට ඉල්ලා අස්වැලා යන්න ඕනි නම් යමං මම බොගේ වේකන්සියට මීට පස්සේ ගන්නවා පුරෝහිතෙක් නෙමෙයි පුරෝහිතවතියක් වා පුරෝහිතවතියක් ඔව් කෙරිලා දෙයි රස්සනට ඕ
දැනගම් පුරෝහිත කපුටෝ එහෙමයි පත්තරේ වාහන විකුණන්න දාලා තියෙන දැන්වීම් වල සමහර මිනිස්සු ලියනවා කාන්තාවක් විසින් පදවන ලද වාහනයකි කියලා මොකද ඒකේ තේරුම හැබැයි මොකද්ද ඒ කියන්නේ කාන්තාව නැමැති උතුම් ස්ත්‍රී රත්නය ඉතා ප්‍රවේශමෙන් ඒ වාහනේ පාවිච්චි කරලා තියනවා කියන එකනේ අන්න ඔවිදි කාන්තාව වාහනේ පදවනකොට ක්ලච් එක බාගෙට පාගලා ගියර් දාලා ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ගියර් බොක්ස් ලොන්ට ගහලා තියෙන්නේ කියන අපි නිදන්නේ ඈ මොනවා ගැන පුරෝහිතන් බෝයි කියන්නේ මං කිව්වේ තව සතවර්ෂ ගානකින් අනාගතේ ලෝකේ බිහි වෙන වාහන ගැන අපි තාම ඉතින් ඉන්නේ අස්වකරත් එක කියන්නේ යන්නේ ඒකනේ දැට් පොයින්ට් ආ දැන් ඒක නෙමෙයි දැන් බෝ යන්නේ කවද්ද කොහෙද ඇයි දැන් කිව්වේ රස්සාවෙන් ඉල්ලා අස්සලා යනවා කියලා කොහෙ යන්නේද කිනු තුල්ල වෙච්චි මං හරකව දාලා කොහෙ යන්නේද එහෙනම් කිව්වේ කීටින් මගේ අගයක් තියනවද කියලා බලන්න අන්නේ කැටක්කොලයි කිනි තුල්ලා ගැලවිලා හැලෙන මට කොයි හරකද මං අකමැති ඒක තමයි මං කියන්නේ පස්සෙන් දාසකට අවසන් සරන්න රේන්ද්‍රයාණනේ ඔව් මොකෝ බලන්න කා මොනවද බල ඊය රාත්‍රියේ මගේ සංගීත අසපුවට කවුද ගොබිලේ ක්‍රින්ගල මගේ පණමෙන් සුරකි තබ්බලා කුට්ටමට පීයෙන් ඇල්ල ගිහින්නව කවුද නොබිනා වැඩේ කොල්ලා තියන්නේ නම කවුද කියලා ලියලා ගිහිල්ලා නැහැ ඕං ඕ පෙන්සලක් කොලියක් තියලා තිබ්බි නැතුව ඇති එතන ඔව් තිබ්බේ නැ කිසිම පිළිවෙලක් නැණි උඹලගේ වැඩ දැන් ඉතින් කොහමද මොකා තබ්බල හුට්ටමද පියෙන් යන්නද කියලා හොයන්නේ ඔන්න බලන්නකෝ නැද්ද මචන් අර වෙන රෙන්දේ නෑ සමා වෙන්නකෝ ඈ ගාන්දර කුකුලෝ දැන් මේ වැඩේට උඹට කාවද සැක කුකුලෝ මට නම් මේ වැඩේට සැකම මේ පුරෝහිතයා තමයි නරේන්ද්‍ර යන්නනි අනේ මේ නිකන් ඉන්නේ කුකුලෝ ඈ මට මෙතන මේ වෙන වැඩ නැහනේ බොගේ බෙගේ තබ්බල හුට්ටමද පියෙන් අනින වැරෙන්ද අයියෝ නරේන්ද්‍ර යන්නනි මං ඊයේ අවස යමන් රාගයට අයත් ගසල් ගීතයක් සඳහා තබ්බලව වයමින් උන්නා කොහමද වැයුවේ දිමිටි දිමිටි තක දිමිටි දිමිටි තක කුකුලල ගොඩගම් කුකුලල ගොඩගම් දිමිටි දිමිටි තක දිමිටි දිමිටි තක කුකුලල ගොඩගම් එහෙම කියලා වං ඕන් අය වෙලාවේ මෙයා කිව්වා පළනාබගේ තබ්බලව දැනගම් කියලා වං හැබැයි පුරෝහිත මේ කියන කතාව ඒ නරේන්ද්‍රයන්නි මේ කන්දොත් කිරියාව ඉන්නනේ එහෙම කිව්වේ පොඩ්ඩ හිටපන් මොකද්ද ඔය කියන කන්දොස් කිරියාව පොඩ්ඩ හිටපන් දිමිටි දිමිටි තක කුකුලල ගොඩගම් දිමිටි තක කුකුලල ගොඩගම් ඒකේ කන්දොස් කිරියාවක් නෑනේ බොයි ඒකනේ වං හරි 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 දැන් බෝ කොහොමද කියන්නේ ඌ කට මමම පිහින් එන්න කියලා කො මගේ අයිඩෙන්ටිය වැටිලා තිබ්බද එතන නෑ නෑ අයිඩෙන්ටිය නම් තිබ්බේ නෑ හැබැයි මගේ කස්ථාන පිහ එතන අමතක වෙලා දාලා තිබ්බා බලන්න මේ වෙන්නේ බෑනේ මං තබ්බලාවට පීයෙන් එනලා ඉනේ ගහගත්තනේ කත්තාන පීය ආන් පුරාහිත එහෙමයි මම බොගේ හැමගල ඔලා තබ්බලාවට තියලා බඳින්න කලියෙන් ගාන්ධර්වයාගේ මංගල තබ්බලාව හදලා දීපන් ඒක තමයි ඒක නරේන්ද්‍රයන්නි මේකයි උනේ නෑ එපා විච්ච දේ එපා දැන් වෙලා තියෙන දේ හොඳටම ඇති ආ නෑ නෑ පොඩ්ඩ මං කියන්නේ අහන්නකෝ මම පොඩ්ඩ මං ඊයේ ටිකක් වැඩි වෙලා හිටියේ වැඩි වෙලා මොනවා වැඩි වෙලාද අතපයද නෑ නෑ අර ඊයේ හවස තිබ්බනේ අර නගරේ බදු පැහැරාරින් නංගේ මේ සංසදේ වාර්ෂික ගෙට්ටුගෙදර මොකක් ගෙට්ටුගෙදර පාටිය මොකද්ද කිව්වේ බදු පැහැරාරින් නංගේ සංසදේ ඕහෝ ඒකේ අනුශාසක මමනේ ඉතින් ටිකක් වැඩි වෙලා හුනුනා ඒකයි ඔව් බෝ මේ බදු පැහැරාරින් නංගේ සංසදේ උපදේශකද නෑ නෑ වැරදිලා කියුනේ මම නිකන් ඔහේ ගියා ගරු ආරාධනාවට ඕ කොහොමරි වැඩි වුණා ජාති හතක් කලවංගලා ඒකනි වැඩි වුණේ ඕ ආ ඒ වෙරි මරගාතේ ඇවිත් උඹ ගාන්ධර්වයාගේ තබ්බලාවට පිහින් එන්න නේ තුන් හිතකින්වත් හිතුවේ නෑ මේ අහිංසක ගාන්ධර්වයාගේ පණවැනි තබ්බලා කුට්ටමට පිහින් අනින්න අම්මපෝ එනම එනලා තියෙන්නේ ඔය ඉති මං කිව්වනේ බොරු නම් මං දේවාල හතක දිවුරන්නම් මං තබ්බලා කුට්ටමට නම් පිහින් යන්නේ නෑ 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 නෑමයි ඈ නැත්කොයි මේ අල්ලලා තියෙන්නේ ඒ යන්නේ තබ්බලාවට කියලා හිතාගෙන නිමිනී එනම් ඒ යන්නේ උඹේ බඩගඩිය කියලා හිතලානේ ඒකනි ඈ යකඩෝ එනම් මේක මටයි පිහින් යල්ලා තියෙන්නේ හොඳ වෙලාවට මහල් ලිමිට තප්පුරේ නෑ මේ මොකද කිව්වේ නෑ මං කියවුවේ නරේන්ද්‍ර යන්නනි හොඳ වෙලාවට මං අල් ලිමිට තප්පුරේ පැත්තෙන් ඇති පටු මාවත දිගේ බෙහෙත් පැලැටියක් හොයන්ට ගියේ කියලා ඕ බෙහෙත් පැලැටි එහෙමයි
බේත්තල ඇටි හොයන්නේ බෝ මහරෑ රාත්‍රියේද? එහෙමයි නරේන්ද්‍ර යානනි. මහරෑ රාත්‍රියේ හඳපානේ කතා නොකර ගිහින් ලුණුවිල පැලෑටියක් යන්න අති මිරිකලා ඉස්න බින්දක් උගුරට වත් කරගත්තම සප්ත සොරේ උච්ච සොර වලට යන්න පුළුවන් ඕං. ඒක රහසක්. ඕං එලිකොලා දැන්. ඩයිටි ඊයේ රෑ බෝ කතා නොකර හඳ එළිය ගියා කිව්ව නේද? එහෙමයි ඔං. දැන් ඊයේ අමාවකනේ බොල. කොහමද හඳක් තියෙන්නේ? ඒ උනාට මේ එළිය වැටිලානේ තිබ්බේ ඔං. මේ බොලා දෙන්නම වැරදි කරපු උන් ඈ. අපි දෙන්න. මම බොලා දෙන්නටම දඬුවම් දෙනවා. අයියෝ. කෙලින් හිට ගනින්න දෙන්න මූණට මූණ බලාගෙන. අපා මොකේ මූණ බලන එක තමයි මාරු. දැන් දෙන්නට දෙන්න මාරුවෙන් මාරුවට දී ගනින්න කණේ පාරවල් දෙක දෙක. හා. මේ අනේ පුරෝ හිමිංග අපන් හොඳේ. හිමිං. හා දෙන්න බට. ඉඳා. අයියෝ නිදුණ බොල නිදුණ මොකේ කේදරි අතපා උනාට යගදාවෙන් ගෙවුවා. ඔගේ වීණා ගහපු සියුමැලි ඇතැඟිලි උනාද උදේට දරමඩුවක දරපලලා හවසට පතෝල කොටුවක වතුර දාපු අත් දෙකක් වගේ ඉන්න බෝල අයියයිනේ ඈ අනේ තුන කූම් කූම් ගානෝ බොලි ආ දැන් හරිද ගොංගස්ස දෙන්න එනගත්තද වැදින එක නම් වැදින කන කූම් කූම් ගන්න නරෙන්ද යන්නේ නියෝ ආ දැන් කියනවා බලන්න අර නගරයේ ඉන්න බදු පැහැර හරින්නම්ගේ සංසදේ කියන්නේ මොකද්ද ඒකට හරි අමාරු ඇති නේද මැනික් බිස්නස් වලින් ලාභයක් ඇත්තම නැහනේ පාඩු මිසක් අනේ ඔව් ඒකයි මාත් කිව්වේ බදු ගෙවෙන එකේ තේරුම නැහැ කියලා කිව්වේ මං ඒකයි ඕ අනිත් එවුන්ගේ මොනවාද බිස්නස් තමයි එක්කෙනින් මේ රාතබෑරුම් ගන්න එක්කෙනෙක් ඔව් ඔව් රාතබෑරුමෙන් නිකන්නේ රා දෙන්නේ ඒක නේ උරුට පාඩුයි පාඩු පාඩු එතකොට අනිත් කවුද එතකොට අනිත් එක්ක නෑ මේ පිටරටින් මේ ඉන්ටගූල අසකරත්ත කියන කෙනෙක් ඕ ඌට නම් ගොඩේ එන්නම බෑ ඌ පාඩු පිට පාඩු ලබනවා අම්මා පෝ ඔව් සමාජ සේවයක් හැටියට වෙන්නේ නැතිනේ පිට රටින් අස්සකරත්ත ගෙනලා විකුණන්නේ නේද ඒක තමයි පාඩුයි පෝ තමන් ගියා ඒ අහිංසක මුදලාලිලට උපදෙස් දෙන්න නේද එහෙමයි ඕ බෝ දන්නවද මේ ප්‍රාන්තේ ඔක්කොම නඩත්තු වෙන්නේ බදු මුදල් වලින් කියන්ට ඈ ඒ බදු මුදල් එහෙම වැලකුනොත් ප්‍රාන්ත ඉවරයි කියලා දන්නවද එහෙමයි එහෙමනම් මොකද බල පරිණ රිලවුන්ට ඉනිමන් තියන්න ගියේ අංක 27න් තප්පුරේ තරඟ වදින කෙනා නේද? හරි හරි. ඉතින් මොකෝ කෙල්ලේ? මට ආපහු ගෙදර යන්න ඕනේ. බෑ. ආපහු ගෙදර යන්න ඕනේ. මේසා විශාල සුමිහිරි රසමසවුල් මේසා විශාල වටිනා සලුපිලි අබරණ මේසා විශාල දිව මාලිගා මේසා විශාල දැසිදස් සේනා සියල්ල දේ අලුයම ඉවතලූ කෙළපිඩක් මෙන් ඉවත දාලා ආපහු අර ජනන්ත මඩවලට යන්න. ඌඩෙල්ල කවදද නරේන්ද්‍ර යන්නේ ට්‍රිපල් ලේයර් මෙට්ටේ උඩ තියන්න පුළුවන් උනේ. අන්න හරි. එතරම් උඹේ කටින් අද දවසටම වටින යමක් පිට උනේ. ඈ ඇයි අද උදේ කාලේ මගේ කටින් පිට වෙච්ච වචන නරකෙයි? මොනවද උදේ කාලේ බෝ කිව්ව වටින වචන? ඇයි නරේන්ද්‍ර යන්නේ ඔබ තුමාගේ අර වටිනා සලුපිලි හොදලා. මංගල උයනේ තනකොළ පිස්සේ දමල වේලන වෙලාවේ. ඈ අල්ලපු සිටු මාලිකාවේ අර හොලිකඩ හෙලුටේෂන් බල්ල ඇවිත් ඒ සලුපිලි මැත්තේ පිණුම් ගහන කොට බැනපු වචන හොඳ නැතෙයි. මට ඒ බැනපු වචන වැඩක් නෑ. මගේ කොයි කොයි සලුපිලි වලද බල්ලෝ පිණුම් ගැහුවේ කියපන්. දැන් ඔය ඇදගෙන ඉන්න එක ඒකත් එකක් තමයි. ආ උනා විය කීවේ මගේ මේ ඇඳුම් දැන්. යටට සෝත ගහවේ ඉන්නේ. නැත්තම් හරි නෑනේ මෙතන බවලක් උදු විය ඉන්න නිසා ඒකයි. ආ අනේ සුරෙන් නැරෙන්ද යන්නේ
මහණෙනි මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා ඉන්නකෝ මොන ප්‍රශ්නයක්ද කෙල්ලේ මට ආපහු ගෙදර යන්න ඕනේ මට මගේ බොයිෆ්‍රෙන්ඩ් මතක් වෙනවා බොයිෆ්‍රෙන්ඩ් ඕ මොන බොයිෆ්‍රෙන්ඩ්ද දැන් ඔය ළමයාගේ වන් ඇන් ඔන්ලි බොයිෆ්‍රෙන්ඩ් මමනේ ඒකේ ඉන්නම තමයි මට දැන් ගෙදර යන්න හිතිලා තියෙන්නේ මොකද බලලා තෝරිනා වෙන්නේ නෑ මේ ජීවිතේ ජීව ගතව තමයි දවසේ මං ආපහු වටිනාම ටෝක් එක ඉවල් මොටෝ වර කීවේ මගේ කකුල පොව්වන්න පුළුවන් දිහාකට ඒ මොකටද නැරින්ද යන්නේ අර පයින්නවලා ඉන්න කොට ආ ඕකනේ ඉතින් ඇත්තක් කතා කරන්න බෑනේ මේ මාලිගාවේ අනේ මොකද්ද කියන්නේ මගේ ඉල්ලීමට මට යන්න දෙනවද අම්මපා මේ ඉත්‍රියාව මොන જાතියකට හිතන පතන අයද පුරෝහිත යාගේ හිතන විදිය හරි ඒ කියන්නේ මේ 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 කවුද මේ කියේ නම කිව්වේ මේ කාංකෙන්දිරි ගාන කාංකෙන්දිරි ගානට දැන් මේ මාලිගාවේ සුරසැප තਿੱත්ත වෙලාද ඕ මට දැන් මේ මාලිගාවේ සැප තਿੱත්තයි මට ගෙදර යන්න ඕනේ හා හොඳයි ගියාට කමක් නැහැ හැබැයි ආයේ මේ මාලිගාව පැත්ත බලාගෙන බත් කන්නේ නැහැ තේරුණාද කොහොමත් මම මේ පැත්ත බලාගෙන බත් නොකන්නේ තමයි හිටන් ඉන්නේ නරේන්ද්‍ර යන්නේ නේද ඕන් ඕකට තමයි පුරෝහිතයෝ කියන්නේ කණ්ඩ දුන්නාම අඬ පයින්නවා කියලා මොකද්ද පයින්නවා කිව්වේ නරේන්ද්‍ර යන්නේ නේ කණ්ඩ දුන්නාම අඬ පයින්නවා හරි හරි පුරෝහිත එහෙමයි දැන් මේ ඇත්තගේ සලුපිලි අබරණ තැලිපිලි සියලුම දේවල් ආපිට මාලිගයේ වාරයට අරගෙන අර මෙයා එන දවසේ අඳන් ආපු පාංගඩ කෑල්ල විතරක් ඇඳගෙන යන්න දීපන් ආපහු එතකොට මගේ රත්තරම් බඩු රිදිපිලි ඒවා මේ මාලිගාවටයි තියේවල් දැන් ඔය ළමයා මාලිගාවේ ජීවිතේ තਿੱත්තයි කියලා යනවනම් අපේ සලුපිලි අබරණ විතරක් හොඳ වෙන්න විදියක් නැහනේ ආපෝ එහෙනම් මම යන්නේ නේ ඇයි අපා ලක්ෂ ගානක රත්තරන් තියනෝනේ ඇඟීම යන්නේ දැන් යනවයි කිව්වොත් යන්නම ඕනේ තප්පරයක් ගත් ඉන්න එපා මේ ඇඳන් ආපු අත්තරේ පිටින් දැන් බහිනා හොඳයි ඩොට්ට මේ දැන් ඈ පුරෝහිත එහෙමයි යාදර යනවයි කිව්ව අම්මන්ඩි ගමේ යන්න මොනේ අර ඉන්නේ නාහෙන් අදාද යන්න බෑ කී කිය ඔය ඔක්කම දේවියෝ ඕන් ඕම තමයි උන් මේ මාලිගාව කාගෙන ඉන්නේ මේකේ තියෙන සැප සම්පත් නිසායි නැතුව යනකොට අතගාගෙන යන්න සබ්බසකලම නාවේ ඉඳ දුන්නා නං ඈ මේ වෙනකොට මේ මාලිගාවේ ඉතුරු වෙන්නේ උඹයි මායි බල්ලයි බූසයි විතරයි දැනගා ඒකයි මේ තමුන්නාන්සේට සුවර්ත මාත් ඉතුරු වෙයි කියලා ඉරහඳ වගේ සුව ඈ ඒ කොහොමයි ඔබතුමා එහෙම කියන්නේ හා හොඳයි මාත් බැරි වෙලා යන්න ගියොත් නෑ ඕ දන්නවා මොන වත්තු සම්භාරේ අරන් පැන්නත් මගේ බලේ අරන් පනින්න බෑ කියලා අනික මගේ බලයට මුක්කු ගාගෙන උඹ හතර වටෙන් කපන කැපිල්ල මට වැඩිය තමුන්ගේ හදවත දන්නවන්නේ ඉතින් එහෙව් එකේ යන්න කිව්වත් යයිද මං හිතන්නේ නෑ මම ඔබතුමාගේ අග්‍ර පුරෝහිතයා හැදියට ඈ මං ඔබතුමාට තියෙන ලෙංගතු කමද මේ අල්ලගෙන ඉන්නවා මිසක්ක ඔය වස්තු දන්නා බල දන්නා මට නෑනේ අම්මපා ඇටි හැටි පේනේ බලන්න තිබ්බා මගේ බලය වෙනින් කෙනෙක් අතට ගියා නා බය වෙන්නේ බා නරේන්ද්‍රයන්නේ මං ඉන්නකම් ඔබතුමාගේ බලය ගැලවිලා යන්න දෙන්නේ නෑ ඕ පන පුදලා හරි රැක ගන්නවා අම්මපා ඕ මොකද නෑ මට බැලිලා පේනවා උඹ පන පුද නැහැටි කොහමද කොහමද නෙමෙයි මගේ බලය වෙනින් කෙනෙක් අතට ගියොත් රත්තරන් ටිකට උඹ මේ මිනිස්යාගේ අග්‍ර පුරෝහිත වෙයි හරි ඉතින් එහෙම වුණා කියන්නේ නරේන්ද්‍රයන්නේ අය තුමාස යනකොට ඔබතුමාට බලය ලැබෙනවා ඒ කොහමද බල මං ගානට එතනට වැදිලා ඒ නරේන්ද්‍රයාගේ මොලේ කනවනේ ආපහු ඔබතුමාට බලය එන විදිහට අන්නේ නේද ආව් ඒකත් නම් ඇත්ත මේ පුරෝහිත ඈ ඇත්තටම උඹ මගේ මොලේ කන්නේ නැද්ද ඕහිනා යාගේ හා ඔබ මගේ මොලේ කන්නේ නැද්ද ඇත්ත වශයෙන්ම නරේන්ද්‍රයන්නේ ඔබතුමා ගාව ඉඳගෙන මං ඔබතුමාගේ මොලේ කන්නේ නැහැ හැබැයි ෂේප් එකේ අලිය කනවා හරි මොනෝ හරි කන්නේ වෙයි ඒක අයියෝ සුරන් නරේන්ද්‍රයන්නේ ඈ මොකෝ ගාන්දර කුකුලෝ අපි අප්පා ආයි එක විලම්බේසි අයියෝ ඇයි මොකෝ මේ ඔබතුමාගේ දේවින්නාන්සලා 33 දෙනා ඉතින් ආන් එක පෙරට මංගල සූමින් පූල් එක ගාව වාඩි වෙලා මාරාන්තික උපවාසය ගේදෙනවා ඔ
දේවල් කැකිරි ගෙඩියකටද? මුන්ට කන්නාඳින සැප සම්පත් වැඩි කියලාද? ඒ කියලා කියනවා ඕල්. කට කට දේවින්නාන්දලා. එහෙමයි. ඒ දේවින්නාන්දලා කියනවා. ඔව්. එයාලට මේ මාලිගයේ දාලා ආපහු ගෙදර යන්න හිතුණාත්, එයාලට මෙන් අඹු වෙච්ච සියලුම තැලිපිලි අබරණ අරන් යන්න අවසර ඕනලුවන්. නැත්නම් මාරාන්තික පාසයක් කරනවලු. සුරන්නරේන්ද්‍රයන්නි. ඒ කට්ටියකටම ඕකාර කන් කෙඳිරි ගාන දේවින්නාන්සේගේ උසිගෙනිල්ල උඩ ක්‍රියාත්මක වුණු ඊනියා කෙරෙල්ලක් අම්මපව. ආව්ව්. දැන් මොනවද ඒ ගල්ලිබ්බියෝ කියන්නේ එතකොට? ඒ ගල්ලිබ්බියෝ කියනෝ කට කට දේවියෝ දේවියෝ. ඉතින් ඔබතුමාණ කීවේ? හරි ඒකට කමන්නේ. උඹ දේවියෝ කියලා කියහංකෝ. ඒ දේවියෝ කියනවා. ඔව්. ඔබතුමාවිත් වාචික පිළිතුරු දීලා ඒ වරප්‍රසාද ඒවන් නැවත ලිඛිතව දෙනතුරු මැරෙනතුරු පාසය දෙනවලු නොකන ඔබි අම්මපා. එහෙමද? පුරෝහිත මේ. එහෙමයි නරේන්ද්‍රයන්නි. ඔය උපවාසයේ උන්දලා ඕම ඉස්සරහට කරගෙන ගියදෙන්. ඔය නොකා නොබි කරන මාරාන්තික උපවාස කියන කෑල්ල ඉස්සරහට දාලා තියෙන නිසා. එහෙමයි. කොහෙලා බලපන් යටින් හිමීට ග්ලූකෝස් පැකට්. එහෙමයි. එනර්ජි ඩ්‍රින්ක්ස්. තම්බන ලද සොසේජස් කරල්. විටමින් ප්‍රති. විටමින් ප්‍රති. අරක මේක ඕකිලා එතෙන්ට ගිහින් තියාගෙන හිමින් දරේ ඒවා කකා වැඩේ කරනවාද කියලා බලපන්. එහෙම වෙනවා නම් ඒක නවත්තපන්. මොකෝ අපි දන්නවනේ අපි ඒ කාලේ මාරාන්තික උපවාස කරපු හැටි. අනේද කියන්නේ. අපි ඒ කාලේ නේද නරේන්ද්‍රයන්නේ. අපි ඒ කාලේ මාරාන්තික උපවාස සැලසුම් කරේ කාලම මැරෙන්නනේ. දැන් මොකක් කරන්නේ නරේන්ද්‍රයන්නේ? මොකටද? අර දේවින්නාන්සලාගේ උපවාසයට. ඒකට කරන්න ඕන හරිය මම කරන්නම්. තමුන් දැනට එතෙන්ට ගිහිල්ලා ඒ අන්තවාදී විතන්වාදී පොල්පොට් කඩාකප්පල් කාරිනියන්ට උදව් කරපන්. ඒ කියවෙවන්? ඒ කියවුවේ තමුන් ගිහින් කියනවා ඔය උපවාසේ අත් නොහැර දිගටම කරගෙන යන්න කියලා උල්පන්නන් දීපන්. එතකොට? එතකොට වෙන හරිය මම බලා ගන්න. ඔබ මං කිව්ව දේ කරපන්. එහෙමයන්. දැන් බලයන්. මේ මෙහෙවරෙන්කෝ. නරේන්ද්‍රයන්නනි. මතක ඇතුව කියපන්. එකා පිට එකා මැරිලා වැටුණත් උපවාසය අතරින් එපා කියලා. එහෙමයි. පුරෝහිත. එහෙමයි නරේන්ද්‍රයන්නනි. ඔබ මේ පැත්තෙන් වැට බැඳපන් ඇල්ලතුර පොදක්වත් උපවාසකාරීන්ට නොයන්ට. තේරුණාද? උපවාසකාරියෝ නෙමෙයි නරේන්ද්‍රයන්නනි උපවාසකාරියෝ. හරි හරි ඒ රිලවියෝ තමයි. දැන් ඔබතුමා මොකද කරන්න යන්නේ කියලා කියන්නකෝ. ඒ කරන හරිය මම බලා ගන්නම්කෝ. මේ ඒක නෙමෙයි නරේන්ද්‍රයන්නනි මේ. බැරි වෙලාවත් ඔය එක උත්තමාවියක් නොකා නොබි ඉඳලා දවසකින් හමාරකින් මලුක්කාරිය. අනේ වම් පුරෝහිත. එහෙමයි. ඔබ මොනවද දන්නේ? ඔය ගමේ ගොඩේ අහිංසක කෙනෙක් නොකා නොබි හිටියොත් තමයි දවස් දෙකකින් තුනේ මැරෙන්නේ. මේ අම්මන්ිල හතර කොන දිගෑරෙන්න පෝෂ පදාර්ථ සහිත කිරි දී කිරි ගිතෙල් වෙඬරු මෝරු ගිරලා ඉන්නේ. දවස් පහක්වත් අල්ලලා හිටියේ වතුර නොබිව්වා. අනික ඔය අපේ අම්මන්ිල උපවාසෙට වාඩි වෙන මොහොතේ ඉනේ හංගගෙන දවසකට හමාරකට හරි මොන මොනෝ හරි ගිහින් නැතේ කණ්ඩ. අනේ වම් අපි නොදන්න උපවාස. අනේ හිටි මෑ ගාන්ධර්වයෝ. දැන් මොකෝ තත්ති කට්ටිය තාම උපවාසේ අල්ලන් ඉන්නවද? තාම එක දවසයිනේ ඔන්. හැබැයි දැන් කට්ටිය මේ තුනට වරෙනා වඩගින්නේ ඔන්. ඔන්න නරේන්ද්‍රයන්නි මගේ පැත්තෙන් ඇයි වතුර පොඩක් නොයන්න වැඩි සෙට් කළා. හරියට තව ඕනේ නම් පැය පහක් අල්ලන් ඉති. මේ දේවින්නාන්සලා කියනවා ඔන්. ඔබතුමාට එන්ටලු සාකච්ඡාවට ඔන්. හැබැයිද දෙන්නම් උන්දලට හොඳ සාකච්ඡාවක්. යවල්ලකෝ යවල්ලකෝ. මොකෝ කට්ටිය අපි ඊම් දිනකන් අපි මෙතනින් මලක් නෙකෙදින්නේ. දේවින්නාන්සේලාගේ කම්කරු සටනට ජය වේවා. දේවින්නාන්සේලාගේ කම්කරු සටනට ජය වේවා. දේවින්නාන්දලා කවද්ද බං කම්කරුව උනේ? මුන්ට
අමුක ඇවිල්ලාද කට්ටියම මේ අහගන්නවලකෝ ඔය සීදේවිලා මේ කරන උපවාසේ දන්නේ මේ තාප්ප හතර ඇතුලේ ඉන්න අපි විතරයි ඉන්නේ හරිද අනික ප්‍රාන්තේ පාලකයාගේ දේවින්නාන්සලා කෙනෙක් නොකා නොබී උපවාස කළා මලා කිව්වට ප්‍රාන්තේ බලු බල්ලෙක් ගණන් ගන්නේ නැහැ ඈ හරිද ඒක නිසා තමුන්ට ඕන්නම් ඕම්මම දිගටම උපවාස කළා මැරෙනවලා නැත්තම් නැගිටලා ගිහිල්ලා කාලා බීලා වෙනද හිටපු විදියට ඉන්නවලා මොකක් හරි දෙකින් එකක් හොඳ එකක් තෝරගන්නවලකෝ ඈ ඕ මංගියා අන්න පොලි එකා දෙන්න නැගිටලා යනවා මොකක්ද කිව්ව එක නෑ නෑ සෝරි සෝරි එකීලා එකීලා මොකක් නෑ 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 දෙන්න දේවින්නාන්සේලා නෑ මංගියාපා ආ උපවාස කරන්න අඳ ඕනා මුරා තොල් පෙති මත ගැලිප්ටික් ඕනා අඳ ඕනා අවුද නරේන්ද්‍රයන්නි මේ මම අවු ආ ඔබ තුම පුල් චූන් එකේ ඉන්නවනේ සින්දු කීය චූන් එකේ කොහෙද ඔල චූන් එකක් මේ ගිනිගම් ප්‍රාන්තේ 1,80,000 ප්‍රශ්න මම තනියෙන් කල්පනා කර කර මොලේ පොට යන හිඳයි මේ සින්දු කියන්නේ සින්දු කියේ කොහොමේ කල්පනා කරන්නේ අනේ මෙහෙම ගොනේ මොකටද කියේ ගොනේ නෑ නෑ රුසමේ කියලා කිව්වේ අනේ වගේ බෑ බො මොකටද දැන් කඩාවැන්නේ මෙතෙන්ට නුයි නරින්ද්‍රයනි එන්නපා අස්සංගානේ වට එහෙම අද මං අස්සංගහන්නේ ඉකුරාදට කෙනෙක් එහෙම කියන්නේපා මොකක්ද මේක නම් කෙරෙන්නම ඕනේ වැඩකෝ ආ බක් කෙරෙන්න ඕනම කියනවනම් ඒක නොකෙරෙන්නම ඕන වැඩක් වෙන්නේ තියා ඒ අනේ නෑ 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 දේවින්නාන්සේලත් එකපයින්ම කැමති වී වෙදීදෝ දේවින්නාන්සේලා කැමති කියන්නේ එකත් එකටම භාණ්ඩාගාරෙන් සෑහෙන ගානකට තට්ටු වෙන වැඩක් වෙන්න ඕන එහෙමයි ඒ කියන තරම් ගානක් තට්ටු වෙන්නේ නෑ මේ වැඩේට ආව්වා බා පටන් ගන්න කාවුණු අරික් කාලෙන් වැඩේ ඉවරනකොටනේ භාණ්ඩාගාරේ භාගයක් විතර යන්නේ ආන්නේ නිකයි තම්බුරෝහිත මේකයි නරේන්ද්‍රයන්නි මොකද්ද අපේ ගිනිගම් ප්‍රාන්තේ සත්ගුණවත් තරුණ කැළ තරුණ කැළද ඔව් වයස ගියේ උන්දෝක ඉන්නේ කියා ඔක්කොම 80 පෙරපු තරුණ කැළ වෙනයි තරුණ තමයි ආ ගියා තරුණ කැළ කීවෙනි වරටද ඒගොල්ලන් 98 වෙනි වරටත් මේ පවත්තන බක්මහා සෙනගෙඩියේ බක්මහා සෙනගෙලියක් කොහෙද පුරෝහිත දැන් ඒ උනාට මේ කැවිද පස්චාත් බක්මහා සෙනගෙඩිය බුලයි තේ ගියාංගෝ ඒකේ අවසාන අංගය වන මා සංගීත රාත්‍රියට ඔබතුමාගේ අනුග්‍රහය ගන්න ඕන වෙලා කොල්ලු ටික ඇවිත් ඉන්නවා මම හිතුවා උඹ එනකොට රටක් ගලවන්න තමයි දැන් කොහෙද ඔබ පවත්තන්නේ යන් පවත්තන්නේ මංගල ග්‍රවුන්ඩ් එකේ අප්පේ අප්පෝ මේ මංගල ග්‍රවුන්ඩ් එකේ ආ තා පලාදේ එන්නපා එහෙම ඒ බොට මතකද ගියා වෘද්ධ සංගීත සම්දර්ධනයක් කරන්නේ කියලා මගේ මාලිගාවට අනුබද්ධිත මංගල ග්‍රවුන්ඩ් එක අරගෙන පාන්දර 5 වෙනකොට කොමෝඩේ පාගලෝගෙන ගින් තිබ්බ වැඩිකිලි වල ඉතින් ඔය බ්‍රේඩ් ඩාන්ස් දාන්නේ කොල්ලෝනේ ඔය ආකාශයට වැඩ කරන්නේ උන් බ්‍රේඩ් ඩාන්ස් දැම්මේ මගේ කොමෝඩ් හයි කොල්ල දිවිච්ච වැඩිකිලි අංගනේද බොල නේ නේ ඉතින් මංගල වැඩිකිලි ගාව කට්ටිය ඩාන්ස් කර කර හිටියා ඒ මන්දා ආ දැන් මොකද්ද කරෙන්න ඕනන්නේ කියලා නරේන්ද්‍රයන්නි මේ ඔව් මෙම මහා සංගීත ප්‍රසංගයේ අය නවුස් කරන්න එකක් ඉන්නවනේ දාට උඹ දැම්මම නහර පුප්පගෙන දාගලන්නේ දා හිටාංකෝ නෑ නෑ කීයේ ගහන්නකෝ ආ මෙම මහා මංගල සංගීත ප්‍රසංගයේ දැන් උඹද නවුස් කරන්නේ ආ මට වෙන්නේ එතනොත් උඹ ගානක් ගායි වගේ ආ කමන්නේ ගියාංකෝ ආගෙන ඉන්නකෝ ආ මෙම මහා මංගල සංගීත ප්‍රසංගයේ ඕක දැන් සුපාරක් කිව්වනේ බං අයියෝ මන කරුමියක් දාපුවා මේක පොඩ්ඩක් කඩවාගෙන අහන්නකෝ මේක නරින්ද්‍රයන්නි ආ ගියාංගෝ මෙම මහා මංගල සංගීත ප්‍රසංගේ හතර පාර යා හනි අම්මා හේ අප්පා ඒ ගියාංගෝ ඒ ටික ඕනේ නෑ දැන් නෑ මමනේ කරන්නේ නෑ නෑ ඊටපන් එතනින් එහාට විතරේ කියපන් මම අරන් දෙන්නම් මෙම මහා මංගල සංගීත ප්‍රසංගේ ඒගමන ඌ වෙනස් කරන්න ගත්තා නීතින් හරිනේ වැඩේ
මේ නරේන්ද්‍රයන්නේ පොඩ්ඩක් මං කියන එක අහන්න. මේ මහා මංගල සංගීත ප්‍රසංගයේ සදාතනීය සමාදර අනුග්‍රහය. ඔව්. ගරු සුරන් නරේන්ද්‍රයාගේ අනුග්‍රහයෙන්. එහෙම කියලා ගහලා අපි සෝනියර එකක් ගහනවා. ලෝක අපගහයක් ගහනවා. සෝනියර එකක්. අයියෝ. සෝනියර් එකක්. ඒ මොකද්ද? සෝනියර් එකක් කියන්නේ හෙඩ් හෙඩ් එක තෝරන්න. හෙඩ් එක තෝරන්නේ කායෙන්ද? කොමද වාගෙන් පළමුව. පිටු හතරක හෙඩ් එකක් ඕනේ. ඊට අමතරව සංගීත ප්‍රසංගයේ සංගීත කණ්ඩායමට සහ සවුන්ඩ්ස් වලට ඔබතුමා සල්ලි දෙවන්න ඕනේ. ඒ කියන්නේ මුළු පොතටම ගෙවන්න ඕනේ නේ ඔබ. ඒ කියන්නේ එන්නේ. ආයිති. මේ පුරෝහිත කපුටෝ. එහෙමයි. ඔය සෝනියර් කතන්දරය සම්පූර්ණ බොරුවක්. ඒ කොමද? ඕකෙන් දෙන හෙඩ් එකෙන් මට ඇති ලාභෙම संगीत මීසික් එක දෙන්නේ අන්න වැඩකාරියෝ ටැඩරන් ශ්‍රීමත් විරිසංක ප්‍රමුඛ දංගොඩුවේ පෙරවා සංගීත කණ්ඩායම සංගීතින් දායකත්වය ලබා දෙනවා රැන්ටඩ රැන්ටඩ දංගොඩුවේ පෙරවා නාරි මියුසික් එක දෙනවා නම් බැරිය හරි කමන්නේ දැන් ඔය වැඩේ ආටෝපෙට යන්න නම් එහෙමයි සංගීත ඉලක්කට්ටුව උඩ ඒ කිව්වේ ස්ටේජ් එක උඩ නටන්ට අංගනාව ටික සෙට් කරන්න වෙනවා නරේන්ද්‍ර යන්නේ ඔව් ඔබතුමාගේ දේවින් නාමසේර සෙට් එක නම් ඒ වැඩේට කැමතියි කියලා කිව්වා තා පලාත ගෙන්නන්න එපා එහෙම අප්ප සතර ගලගිරිලා ඉන්නේ මං ඒ නටුන් දෙකල දැන් එතකොට මෙහෙම එකක් තියෙනවා පුරෝහිත කපුටෝ ඒ මොකද නරේන්ද්‍ර යන්නේ මගේ භාණ්ඩාගාරෙම ලෙල්ලට ඉඳනකන් ওই වැඩේට අදින්න බෑ ගොයියෝ නෑ නෑ අපි අනුග්‍රහක බවතුන් තව හොයාගමු අන්න හරි අනුග්‍රහක බවතුන් කියන්නේ පුරෝහිත ඔය මියුසිකල් මංගල ග්‍රවුන්ඩ් එකට එන සාරවිත කාර්යයෙන් පවා අපි ටැස් එකක් ගන්න ඕනේ එතකොට අයිස්ක්‍රීම් කාර්යෝ අයිස්ක්‍රීමෙන් කිරිමට ගන්න ඕනේ කිරිමෙන් කිරිමට එතකොට කඩල කාර්යෝ කඩල කාර්යයෙන් සල්ලි ගන්න බැරුණො කඩල කිලෝ එකක් හරි ගන්න ඕනේ බං එහෙමයි එහෙමයි එන්නේ ආකාරයට අපි සල්ලි අම්බ කරන්න ඕනේ දැන් නරේන්ද්‍ර යන්නේ තව ප්‍රශ්නයක් තියෙනවා ඔව් මේ මියුසිකල් ෂෝ එකේදී ඔව් අපේ මංගල වැඩි කාර්යය දාලි වරලා මේ මල්වැඩි आने නිකයිට බං බ පෙන්නන මැජික් බ මැජික් මෙමයි බ දන්නා තප්පර පහට මං එහා මෙහා වෙනකන් ඉඳලා බාණ්ඩාගාරේට ගේම දෙන ජිමික් නං මැජි මෑ දැන් එහෙමයි නරේන්ද්‍ර යන්නේ මෙහෙම පුරස්නයක් තියෙනවනේ බං ඔය රට රාජ්‍ය වලින් අපි සංගීත කණ්ඩායම් ගෙන්නලා මෙතන ගස්සෝනකොට අපේ මේ මාලිගාවේ දංගුඩ ලෙව කකා ඉන්න අර උත්තර ಭಾರತೀಯ ගාන්ධර්ව කොකුලා එහෙමයි ඕක ලෙඩක් අදින්න පුළුවන් නෙමෙද නරකද ඌටත් පොඩි සෙසන් එකක් ප්ලේ කරන්න දුන්නොත් මරුවෙකට තියෙයෝ හා දැන් ඉතින් මොකද කරන්නේ ඒ වුණාට ඌ ආක දාන්න බෑ බොල ඌනේ මෙතන වෙස්සන්දර ජාතකේ හරි ගායනා කරන්න ඉන්න එක ඈ කොයි එකට තුව ගෙන්නලා ආලා බලපන් ඌ සෙසන් එකකට ලෑත්තිද කියලා එහෙමයි කුකුලෝ ගාන්ධර්ව කුකුලෝ මේ උඹට නරිය කතා ගන්නවා නරේන්ද්‍ර යන්නේ ඈ අන්නේ නෝ ආ මේ බලන් ටිකේ හේතුව නරේන්ද්‍ර යන්නේ සංගීතේ කිමිදිලා සිව්මැලි රතැගිලි වලින් වීණා තත් පිරිමද පුතෝ බලන් හොදනාලා බල ආ මම නේ ඉතින් උඹට ඒවා පංගනාත කරවුවේ මෑ වැඩක් තියෙනවා බල ඒ මොකද්ද සරන් නරේන්ද්‍ර පොඩි බජව්වක උඹට සැසන් එකක් කරන්න දෙනවා අයිෂම්මා දෙන්නම් කොටියලින්න
ඉතින් කොහොමත් සංගීතේ කොන්න කොට ගස්සලා දින හොඳ ඇටි හැලෙනවනේ. යාපම් බලන්ට උඹ එදාට සංගීත සම්දර්ශනේ උඹේ සැසන් එකේ ගායනා කරන විලම්බෑසිය මොකද්ද කියලා. ආ දෙන්නම්. ආ බ්‍රින්දක තකනක බ්‍රින්දක තකනක බ්‍රින්දක තකනක තා තකත්තක බ්‍රින්දක තකනක බ්‍රින්දක තකනක බ්‍රින්දක තකනක තා ත්‍රිපිට ත්‍රිපිට එන ත්‍රිපිට ත්‍රිපිට එන ත්‍රිපිට ත්‍රිපිට එන තා ආ ආරියට හරි मंगल ग्रउंड සුනීත විනීත අවනීත සකල විරාජමාන තේජෝ බල කරෝල පරාක්‍රම ස්ත්‍රී ලෝලි සුරන් නරේන්ද්‍ර යැනි ඔහ් ඇත්ත බොල මට ගාපු බටර් තලිය තැන්කියු වස් ද මැටර් තරහ අවසන් අද ඉතින් ඔබතුමා දිය කෙලියේ යදෙන දිනිය නොවේ දිය කෙලියේ හා ඔව් ඉතින් මං වෙනදටත් දිය කෙලියේ දෙන්න පෙර ඔබවම බටර් ගාපු චාටු කතා කියාගෙන එන්නේ නෑ නේද මේකයි ඔල ඔල නේ කොනේ කියු වතනේ දිවට හංගන් ඉන්නේ නැතෝ කියු නෑවි ඔබතුමා දිය කෙලියේ යදිලා ආවන වෙන්නකෝ ඈ එතකොට කියන්නම් හරි නෑනේ සන්තෝෂ වෙන වෙලාවේ සුනක කතා හොඳ නේ නුවේ ඕවර වෙලාවක මොනවා කිව්වත් ඒවයි දින සුනක කතා තමයි බොල එහෙමයි ඕන් දැන් දිය කෙලියට අවසේ සියලුම වතාවත් ලෑස්ති මගේ මංගල ස්විමින් පූලෙට පිට්ටමල් ඉස්සද බල එහෙමයි බල මරින්දියනේ එතකොට නාන ගමන් මගේ සී ශරීරයේ අතුල්ලන්ට කොකුම්පතු සුවඳ හඳුන් මදාරා අගිල් ගුගුල් සුවඳ කොට්ටන් තී කිරිදිය නෙල්ලි ඉරිවේදිය සස්තඳ උර ගෑවද බල එහෙමයි නරේන්ද්‍රයනේ ගෑවෝ ගෑවෝ අප්පා අදනම් නොපෑහෙන්ට ජල ක්‍රීඩාවේ එදුන පුරෝහිත එහෙමයි හෝ වතුර ඩිංගනම් සෝබ්බන් එහෙමයි හැබැයි පොඩි කසන ගතියක් වගේ තියෙනවා මං හිතන්නේ පිච්ච මල්වල කිරි හින්දාද කොහෙද නෑ දැන් සතියකට කලින් ඉඳන් ඔය ස්විමින් පූලේ කබරේක් මැරිලා පාවි පාවි හිටියනේ අද උදේ අරන් දැම්මි ඒකයි ඔය කසන වැත්තේ සතියකට කලින් ඉඳන් ඔය ස්විමින් පූලේ කබරේක් මැරිලා පාවි පාවි හිටියනේ අද උදේ අරන් දැම්මි ඒකයි ඔය කසන වැත්තේ ඕව මං උර තියනවා දැනගම් පොලොස් කොට්ටෝරුවා ඉතින් මං කියන්න හිටිය ඔබතුමාට යන්න හිටිය හරි නෑනේ ගිය කෙලියට කලින් හිත නරක් කරන්නේ ඒකයි ඈ බොල මගේ මංගල සූමින් පූලේ කබරේක් වැටිලා සතියක් හිටියානම් බොහෝ දැක්කේ නැත්තේ මොකෝ මට ඉතින් වෙන වැඩ නැතුව මේ මඩවල මුර කර කර ඉන්න මඩවල ඉන්න නැත්තම් මේකට කබරේ පණියේ අම්මපා ඈ හුලං කපුටෝ එහෙමයි කබරේ කියන්නේ හොද පණ හයිය තියෙන සතෙක්නේ හරියට බෝ වගේ ඈ එහෙව් හයියක් ඇති සතා කොහොමද මලේ මගේ සූමින් පූලේ ඇතුලේ ඈ හොඳ ප්‍රශ්නය මං හිතන්නේ වතුර විස වෙලා කොහොමද බල මම නාන සූමින් පූලේ වතුර විස වෙන්නේ ආ ඒක තමයි ඒක තමයි මාත් කල්පනා කළේ අතර අර මීහරක් ලගින මඩවලේ බහින කබරිය මේ සූමින් පූලේ මලේ කොහොමද කියලා ඕම් පේනවා නේද ඔබතුමා බහින වතුර කබරේකට වතරත්තු දෙන්නේ නැහැ ආ ඒකනේ මං ඔබතුමා එක්ක දිය නෑන් දෙන්නේ නැත්තේ මගේ මුළු ඇඟම කසනවා බොල එන්න කියපන් වේදනට තෙල් බේත් තරම් මොන වේදනටද ඇයි මතක නැද්ද වේදනාව පැය 24න් ගෙදර ඇරියා ඒ මොකද කට හොදන දියරයක් වෙනුවට කොමඩ හොදන දියරයක් දුන්නා කියලා ඔව් ඉතින් හොඳ ක්වොලිෆයිඩ් වේදනෙක් කියලා උඹමනේ ඒකව ඉන්ටර්වයුව කරලා ගත්තේ ගatti මම තමයි ඒ උනාට ඔබතුමා ඒ වේදනට ඕන කන්න ෆැසිලිටිස් දුන්නේ නෑනේ කුණු කවට සීරම ලෙඩ එක බේත් පුලියෙන් හොඳ කරගන්න හැදුවනේ අන්නේ කණුනි ඉතින් ඒක කොමඩ හොදන දියර දුන්නා කට උදන්නේ කට වහගෙන මොනවා හරි තෙල් ඩිංගක් අතුල්ලපන් මගේ ඇඟේ හරි හරි ඉන්න 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 හසනවට හොඳ බාම් මිලක් තිනව මංගාව
මං ගන්නම්කෝ ආහා ඉක්මනට ඉක්මනට ගාහම් මේ ගානවා ගානවා පොඩ්ඩක් ඉන්නකෝ ඔකෝ අල්ලන්න පිට අල්ලන්නකෝ ගාපන් ගාපන් ආ හොඳට හොඳට අප්පා ඒකනම් ගාන කොටත් හොඳ සනීපයක් ආවා බං මොකද්ද බං ඒ දිව්‍ය ඖෂධ බාම මේව නියම දිව්‍ය ඖෂධ මේව ඇවිල්ලා නරේන්ද්‍ර යන්නේ අස්ස කරත්තු වල රෝද වල බොස් ගෙඩියට දාන කළු ක්‍රීස් හොඳයි නේද සනීපයි නේද මේ බං මේව ඇවිල්ලා නරේන්ද්‍ර යන්නේ අස්ස කරත්තු වල රෝද වල බොස් ගෙඩියට දාන කළු ක්‍රීස් හොඳයි නේද සනීපයි නේද මේ බං මම් බෝව පෙති ගහලා හතර වාහල් කඩ එල්ලෙනවා කපුටන්ට කන්ට ඉතකලියෙන් ඕක හොඳට අතුල්ලපම් මගේ ඇඟේ ඕකට සනීපයක් දැනෙනවා බං ඒකනේ කියන්නේ හොන් ගන බින්ගේවා හොඳට හොඳට හරි හරි අත මරගලා වංචා නේතු ගා 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 මොකද මොකද සුරන් නරේන්ද්‍ර යන්නේ මේ නින්දෙන් කෑ ගහන්නේ ඈ නින්දෙන් ඒ නින්දෙන්ද එතකොට හා පා මම්මා නපුරු හීනියක් දැක්කනේ බොල ඔබතුමා දවල් හීන දකින්නවා මම මෙතනට වෙලා පණියනකන් ඇටමැස්ස හොයලෝන ඔබතුමාගේ ඇඟේ වහන මගේ ඇඟේ වහන ඇටමැස්ස නැත්තම් කොහමද වස්සෝ මගේ ඇඟේ ඇටමැස්ස වහන්නේ ඇයි මේ මාලිගාව ඇතුළට සුවඳ ගහන එයා පේසනර ඉස්සේ නැත ඒ මොනව ඉස්සත් නරේන්ද්‍ර යන්නේ ඔබතුමා කටක් කර නිදාගෙන ඉන්නකොට මැස්ස හොයනවා මම්මා භයානක හීනියක් දැක්කවා හරි 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 දැන් යංගෝයේ මුස්පේන්තු කම්මැලිකම යන්නත් එක දිය කෙලියේ දැන්ට ආ අපි අපි බෑ 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 මම හීනෙන් දැක්ක බං කබරේක් වැටිලා හිටපු සූමින් පූල් එක නානවා අම්මෝ මගේ මුළු ඇඟම කහන්න ගත්තනේ මගේ කබරේක් වැටිච්ච සූමින් පූල් මේකව නාවන්න ප්ලෑන් කළා හප්පා ඒකත් මූට හීනෙන් පෙටිලානේ හනි අම්මේ බෑ පුරා හිට එහෙමයි ඔබ මොකද නිකන් හිහික් ගන්නෙ නෑ මේ කටට මැස්ස ගියා ඒකයි පුරෝහිත එහෙමයි ඔන්න ඔය සේවකයෝ දෙතුන් දිනකට කියපම් මගේ මංගල සූමින් පූලේ වතුර සම්පූර්ණයෙන් අක්කොල්ලා විද වීජ නාසක දියර ඉහෙලා කොලෝරීන නැවත දාලා හොඳට වතුර පුරවන්න කියලා අලුත් තේවෙන් ඒ මොකෝ මේ හදිස්සි අපරාදේ සෝක් වතුර ටිකරි නරේන්ද්‍ර යන්නේ අනිත් එක පට්ට වේදමක් යනවනේ ඕක අලුතෙන් වතුර පුරවන්න එහෙමද එහෙමනේ ආ එවනම් එපා උඹ කියනවා නම් ඕන්නෑ එහෙනම් මම මේ බොරුවට හීනෙන් දැක්ක දෙයට බය වෙලා නිබං ඒක නෙමේ මේ යමංක සුවිමින් පූලේ පැත්තේ පොඩ්ඩක් ඇවිදලා එන්න ආ සොරන් නරේ ඔයා සුවිමින් පූලේ පැත්තේ නෝගේ ඔය ඇත්ති කවුද මට නම් මතකත් නෑ මතකනේ හානේ හරි නරකයි මම් බේබි දේවිනේ ආ බේබි දේවිනේ හරි කවුද මට මතක නෑනේ ඇයි අනේ අර විලිලෙච්ච නැති ගමේ අපුල්ලන්නගේ හරි හා අපුල්ලන්නගේ දෝණි නේ අපුල්ලන්නගේ පවුනේ ඈ ඔයලා මේ මට එදා කිව්වේ අපුල්ලන්නගේ දුව කියලා නේද ඉගේ ලැජ්ජයි 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 ආ කතවහන් හිතු මේ වෙලාවේ මේ කිව්ව දැක්කහම මගේ නිලංකාර වෙන්නේ නැති බං ඔයි නැදි පුරෝහිත එහෙමයි අපි ආපු රාජකාරියට යමං ආ මේ රාජකාරිය කිව්වේ අපි යමු මංගල සුවිමින් පූලේ පැත්තේ අවට සිරිනරමන්ට එහෙමයි මං හිතන්නේ දැන් ඒ පැත්තේ ගොඩනැගිලි වල තීන් තාලෙප්ප කළොත් හොඳයි නරේන්ද්‍ර යන්නේ. හොඳට ඕම දුර්වර්ණ වෙලා. ආ එහෙමද? එහෙමයි. ආ ඊයක් විතර යයිද ඒ හරිය තීන් තාලෙප්ප කරන්ට? ආ දැන් යයි ඒ ටිකට තීන් ත ගන්න ඩොලර් අනේ රන් කහවණු 10000ක් විතර ඕ. මං එහෙනම් රන් කහවණු 5000ක් නිකුත් කරන්න. තීන් ත ගාවන්න ලෑත්ති කරපන්. ඈ ඒ කොහොමද රන් කහවණු 10000ක් යන වැඩි? 5000ෙන් කරන්නේ නරේන්ද්‍ර යන්නේ. උඹ ඉතින් ගණන් හදන්නේ හරියටම යන වියදමෙන් දෙකෙන් පංගුවකට විදින්න බලාගෙනනේ. ඕන් කතාවෙන් කතාවෙන් සුහිමින් පූලේ පැත්තට ආවා අපි. ආ මේ පුරෝහිත. එහෙමයි. ආම් බලහන් අර ආකාශෙ ඉගිල්ලෙන තලගොයා අර අර. ඈ කෝ කෝ. ඉදා. ආලා වරි. මුතු අම්මේ. මාව කොට ගනිලු. මාව කොට ගනිලු. හරි. මේ මේක කබරේ පෙරලා ඉන්නේ දැන් පදියක් තිබ්බේ ඕවායෝ. ආ ඇත්තද? එහෙනම් නාලා වරෙන්ක. मचा मे
සුරන් නරේන්ද්‍රයාණනි. හා ඔබතුමාට ඊමේල් එකක් ආවා. කාගෙන්ද? අර තෙපරබානාගම කියලා ගමක් තියෙන්නේ. තෙපරබානාගම? ඔව් ඔව්. තෙපරබානාගම කිව්වේ කොහෙද? ඇයි අර ඔලුවට ගානා ගමට අල්ලපු ගම? ආ ඔව් ඔව් ඔව්. අර මාලිගාවේ සුනකයා ගෙනාවේ. ආන් හරි. ආන්ගේ ගමට අල්ලපු තෙපරබානාගමේ සූනියේ සුන්සරා කියලා යවුවනියක්. ඔබතුමාට ඊමේල් එකක් කියලා දිනවා. उत्तम सुंदर दूल मलगे मलगे वाले मुनवाई अरे सेट तो पोच माल खाला में गाने बेरी है जी वो वाला डालने वो ये माल वाला गाना याने वो पारण है डनी है ओ मैरिज मिनी आटा ओ वो मनोगे निच्छा गानी चाने नी आप यो ये जीव तुम अतरे इन्न दिग्गज यान टे हम अनिंद पुलुआंग होता पारण है माल की तटी का कारण यां की तरह मालगे वाल लिया ना मगे यटहत प्रांत पुरो मलहम मट वेदनाट तेरे नरेंद्र पुरोहित
ඕමි වෙනදට මම සම්ප්‍රාප්ත වෙනකොට පෙරමග දෙපස ඉඳන් පීජි පීජි නගා මට ආසිරි ගයන කුරුළු පන්ති ඉංකාරිය. ආ කුරුළු පන්ති. ආව් කුරුළු පන්ති ටියුෂන් පන්ති ගිහින් වෙන වැඩ නැහැනේ උන්ට. මෙයාට ආසිරි වදන්න. මතකින් විතරක්. බං මොනවා කියනවද කියලා මට ඇහෙන්නේ නැවන්. ඒක නෙමෙයි. වෙනදට මං මහමග සම්ප්‍රාප්ත වෙනකොට මැදුරු සඳලු තලවල ඉඳන් කී දෙනෙක් නම් අංගනාවිය අතවන්නවද මට? ඕගෙන් ඒවා. ඒ අතවනවනේ ඉඳලා විතරක් හරියන්නේ. උන්ට දෙවල් වල වෙන වැඩ නැතුයි. උන්ගේ මිනිස්සු කියලා ඇති. ආයේම ඔය එකේකට අතවනලා වුණොත් එම අඬු කඩනවා කියලා. කවුද එකේකා? එකනි මේ යකා. ඔන්න පොට්ටේකට ආව දැන් ඉතින් බහිමු නරේන්ද්‍ර යන්නේ අම්මෝ වාගෙට පණ ගියාබල මේ පාරවල් වල ඇවිල්ලා එහෙමයි බලා මේ පාරවල් අදන්නේ කියලා එක එකට කොන්දරත්නම් දෙනවා කොච්චර හරි යන්න ගියාම පාරක් නැහැ හේරම මිනිවලල් හාරපු පාරවල් වගේ හරි හරි බහින්නකෝ දැන් පාරවල් හැටිද පැත්තකින් කියලා ආපු වැඩි කරමුකෝ හරි යන්කෝ ඈ ආවම් පුරෝහිත එහෙමයි අපි ආපු කරත්තේ අස්සෝ දෙන්නේක් බදින හොස් පවර් දෙකේ ඩබල් ඉන් කරත්තේ නේද මොකෝ මේ එකස්සය ඒක තම මාත් කල්පනා කරේ එකස්සෙ මගදී ගැලවිලා වීසි වෙලාවක්ද ආවල ඕනේ දැන් අස්සෙන්ගේ පිටිපස්සේ වාඩිලා දැක්කුවේ ඒක තම එහෙන් එනකොට නම් දෙන්නේම හිටියා මගදී අස්සියෙක් වත් දැකලා කඩාගෙන පැන්නවද්ද මේක හරියට දැන් කවන්නේ ආපු වැඩි කරමුකෝ යන්කෝ හානේ ඔබතුමා ආවද සම්ප්‍රාප්ත වුණා ඔයලා මේ එතකොට මේ සෝනියේ සුන්දරාද මං තමයි සුන්දරා ඔබතුමාගේ පෙමිනීම මට ලොකු ගෞරවයක් හරි හරි ඕක මොකද්ද ඔය ළමයාගේ මැරිච්ච සීයා මගෙත් එක්ක කීප වතාව ඔය ළමයා ගැන කියවලා තියෙනවා ආව් ඔය ළමයා මං ගැන හරි උනන්දුයිලු නේද අන්තෝසයි තින් ඈ ඇත්තද මොනවද කියන්නේ ඔය ළමයාගේ සීයා වචන 1000ක් කතා කළොත් ඒකෙන් 999ක්ම කියන්නේ ඔය ළමයා ගැනම තමයි මට හරි පුදුමයි අපි සීයේ ජීවිතේද කතා කරන්න බෑනේ එයා කතා කරන්න බැරි කෙනෙක් ඊට මහතිනි නාගත්තා සුප්පාට නාගත්තා නාගත්ත නේද නරේන්ද්‍රයන්නි ඈ මේ සීයා නෙමෙයි ළමයෝ මේ මට ඔය ළමයා ගැන කිව්වේ මේ මට පොඩ වැරදුනා මේ ඔය ළමයාගේ බාප්පනේ ඕ ඔය ළමයාගේ බාප්පා තමයි මගෙත් එක්ක නිතර මෙව්වා කිව්වේ ඕ හානේ ඔබතුමා අපේ බාප්පා වඳුරනාද නැතුවායි හානේ ඉන්න මං බාප්පට කතා කරන්නේ බාප්පා බාප්පා ඒ මිනිහට කතා කරන්න එපා දැන් මම මිනිහත් එක්ක පොඩ අමනාපයි ඒකයි මනාපයි කියන්නේ ළමයෝ දැන් ওই ළමයාගේ බාප්පයි මායි එක පන්තියේනේ හිටියේ ඒ කාලේ ඉස්කෝලේ නිවාඩු දෙන දවසක අපි මේ ගෑනු ළමයෙකුගේ පොඩි පන්නේකට පොඩ්ඩක් රණ්ඩු වුණා ඒකයි නැතුව වෙන මොකුත් නැහැ ඉන්නේ එක පන්තියේ හිටියේ වාව් ඔයා ඔහම මම මෙහෙම ඊළඟ අපි බාප්පගේ නම කියන්නකො හරියටම හරි නේද කොහොනේ මේ නම මේ දැන් නම නම් මතකත් නෑ අප්පා ඔය කාලේ මොකද්ද තේගිරිද්ද මට මතක නෑ හරියට සෙවනේරිස් අනාරි සෙවනේරි අපි ඒ කාලේ ඒකට කිව්වේ සෙමාද මොකද්ද කියලා හරි සෙමා ඔව් සෙමා ඔව් අනේ මන්ද අපේ බාප්පා උපන් හද වියකට ඉස්කෝලේ පෙට්ට බලාද ගින්නේ හරියට හරි ඒ පාර ගාගත්ත හත් පොලේ මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ